Kolumba varayi negini hira parantiye seyte 49 kutas India ve adani samagmete labadi mete vracye geneti tirene te virote palakarmin varayi vurtiye samiti mema akurat bedi kirime vurtiye kriyamarge adı aramb kırnula bua adı sitte aramb kalle mema vurtiye kriyamarge Kolumba varayi negini hira jetiye Sri Lanka ve satukur garna turumu akandıv kriyatmak kırnı babay vurtiye samiti niyocitin pavasani Sri Lanka varayi adikari negini hira parantiye surakime ekabad vurtiye samte ekamutu me mohte me patangatte devan උද්ඝෝෂණය උද්ඝෝෂණයට සමගාමීව මේ මොහොතේම අපි පටන් ගන්නවා ශ්‍රී ලංකා වරාධිකාරී අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය ඒකට සමස්ත සේවකයන් මේකට සහභාගී වෙනවා අපි මේකෙන් පණිවිඩයක් දෙන්න යන්නේ ආණ්ඩුවට අපි කරපු ඉල්ලීම නැගිනිර පර්යන්තයේ 100% ශ්‍රී ලංකා වරාධිකාරී යටතේ ක්‍රියාත්මක කළ යුතුයි කියන ඉල්ලීමට අහුම්කන් දෙන්නේ කියන එක ආණ්ඩුව එහෙම අහුම්කන් දුන්නේ නැත්නම් මේ අද මෙතන පවත්වන උද්ඝෝෂණය සහ ටිකටින් ව්‍යාපාරයේ සාර්ථකත්වය මත අපි මේක ජාතිකව කරන්න ඉස්සරහට අරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා මෙම ගැටලුව මුල් කරගෙනමින් පසුගිය වසරේදී කොළඹ වරායේ වෘත්තීය සමිතිය විරෝධතා සහ වර්ජින වල නිරත වුණා. පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡා වලින් අනතුරුවයි වෘත්තීය ක්‍රියාමාර්ග අත්widetildeවීමට වෘත්තීය සමිතිය තීරණය කරනු ලැබුවේ. ඉන් අනතුරුව කොළඹ වරායේ නැගිනහිර ජැටියේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළද ඉන්දියා ආයෝජකයින් නොමැතිව එහි සංවර්ධන කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදු කරන ලෙස වෘත්තීය සමිතිය විසින් සැකසු යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත පසුගිය දා බාර දුන්නා. එහි සඳහන් නැගිනහිර පර්යන්තයේ අයිතිය 100%ක් වරාය අධිකාරිය සතුව තබා ගැනීම යෝජනාව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඇතුළත් කරන ලෙස බල කරමිනුයි වරාය වෘත්තීය සමිතිය මෙලෙස සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ. කොළඹ වරායේ නැගිනහිර පර්යන්තයේ කොටසක් සංවර්ධනය කර ඇති අතර ඉදිරි කොටස සංවර්ධනය කිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් මිලියන 486ක්. වෘත්තීය සමිතිය පසුගිය දා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම කොටස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණීය දැනුම මෙන්ම අධ්‍යක්ීම්ද වරාය සතුවන බවයි. එසේ තිබියදී මෙම පර්යන්තයේ 49% කොටසක් අවුරුදු 35ක කාලයකට ඩොලර් මිලියන 700ක් සඳහා ඉන්දියාවේ අදානි සහ ඔවුන් සමග සම්බන්ධ වන වෙනත් සමාගමකට ලබා දීමේ යෝජනාවයි. නවී කිසිඳු ආර්ථිකමය වැදගත්කමක් නොමැති බවයි අදාළ ඒකබද්ධ නිවේදනයේ මගින් වරාය වෘත්තීය සමිතිය පෙන්වා දුන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.